මුසමන්සුවට එක පාරයි කතා කරේසම ස්පිරිතාල ඉන්නකොට සයිට පස්සේ මවා ඇවිල්ලා එද ඇවිල්ලා කතා කරලා ගිය වගේම සොය ඇවිල්ලා පොරොදි ලගිය වගේ මේ බයික අරන්දුන්න හැම දෙකටම සට සමයි ස්තූතියන් දෙන්නුන් දේ අරන් දෙන්නේ මුදාදාපු ඒ නොන මහත්තයටයි මහත්තයටයි ගොඩක් පින් වගේ මෙතින්ස් ආවොත්තේ ඒ දැනට ඇත්තනම ස අවුත් හොඳයි කියනක ස අාව කියන දෙවි කෙනෙ කාව වගේ තමයි කියර මටන හැඟෙන විදිට එහෙම තමයි වෙන කට්ටි ඇවිල්ලා බොරු කරල තම හු ගක්ම යන්නේ ඒත් ඉතින් ස එහෙමනේ ස කිව්වදේ ඇත්තටම කරා සටත්ගේ පවුලෙ කට්ටියටත් ඒවගේ අපිට එක වචනකින් හරි උදව් උපකාර කරපුේ හැමෝටම ගොඩක් පින් ඉතින් අර හැම තිස්සේම මනුස්සයන්ගෙන් දෙයක් ඉල්ලන්න බෑසෝ ඇත්තටම මොකද මේ හැමෝම ගොඩක් දුක්මහන්සයෙන් හම්බ කරගෙන ජීවත්වෙන මිනිස්සුස ඉතින් ඒ වුණහම අපිට හැමතිස්සේ මර හැම කෙනෙගෙම ඉල්ල ඉල්ල ජීවත්වෙන බැරි නිසා තමයි මෙහෙම දෙයක් අපි බලාපොරොත්තු වුණේ ඒක ලොක්කු දෙයක් කරලා දුන්නේ ගොඩක් පින් කියලා තමයි ඉතින් සර් කියන්න තියෙන්නේ මේ දවස්වල ගොඩක් අපහසුතාවයෙන් තමයි හිටියේ පොඩි අයිස්කෝලය වා ගන්න හැර මේක නිසා මෙයා මේ දවස් ටිකේ ශ්‍රී මහා බෝධිය ළඟට ගිහිල්ලා ඇත්තම කියනවනම් සර් ඉල්ලගෙන තමයි ආවේ එහෙම තමයි ජීවත් වුනේ මේ දවස්වල මම මේ දේ ලබා දුන්නේ ඇමරිකාවෙ ඉන්නේ මහත්මයාටයි නෝනාටයි ඇත්තටම ගොඩාක් පිං මම ඒ දෙන්නට දීර්ඝායුෂ මම පතනවා ඒ වගේම ඒ දෙන්නට ගොඩාක් පිං මට මේ දේ ලබා දෙන්න ගැන කීරෙල මම ඒ දෙන්නට දෑත් දෙක එකතු කරලා ඉවරලා වැඳලි කරලා මම පිං දෙනවා කීරෙල මම මේ මොහොතේ ප්‍රකාශ කරන්න ඕනේ සර් අම්මා කොහද කට්ටිය? සීමා බෝධි වෙතර ගිහින් ගිය පොඩ්ඩක්. අද? දැන් එයා වැඩට යනවද? වැඩට යනවා කියන සර් වැඩට නෙමෙයි. දවස පොඩ්ඩක් අර අපහසු නිසා පොඩ්ඩක් ඔය කීයක් හරි ඉල්ලගෙන හරියන්නේ කියලා තමයි ගියේ. කියා සර් මේ දවස් වල අර වැඩකුත් නැහැ නිසා ඒක නිසා අර පොඩ්ඩක් පොඩි ඉස්කෝලේ වැඩයි අනම්මන ඔක්කොම නිසා පොඩ්ඩක් කීයක් හරි ඉල්ලගෙන ඉන්න කියලා වගේ. එහෙම තමයි ගියේ මේ දවස් වල මල්ලි කුණන්න තියදියක් නෑ අතර. එක තැන ඉන්න ඕනේ සර්. මල්ලි කුණන්න හැටමිට යන්නත් බෑ. ඒක නිසා පොඩ්ඩක් ඔය කීයක් හරි ඉල්ලගෙන කාලින් හරි ඉල්ලගෙන හරියන්නේ කියලා තමයි ගියේ. දැන් ගියා එහෙම යනවා මේ ජයශ්‍රී මහ බෝධියට දැන්නේ? ඔව් ශ්‍රී මහ බෝධිය අර පාකේ ගාව තමයි යන්නේ සර්. දැන් එනවා කියලා කිව්වද? එනවාද? මේ අලුතෙන් කපපු එකද? ආ. තුවාලෙ කඳ වුණා නේ. තුවාලෙ කඳ ආරම. දැන් කොහෙද ගියේ? මං ගියා රුවන්වැලි පැත්තට මල් ටිකක් නෝ කරගන්න බලන්න තැන නිකන් ඉඳලා දැටලා සඳාරු ඉස්කෝලේ යවා ගන්න කරන්න ඒව කරගන්න අමාරු වින්ද පොඩ්ඩක් බලන්න ගියාද? අද මේ කොයි අම්මා ළමයි? ඉස්කෝලේ ගිහින් පොඩි ආද. අද ඉස්කෝලේ ගියාද? ආ. එයලා ගෙදර ඉන්නතු ඉස්කෝලේ යනවද කොහමද? දැන් අර පහුගිය ටිකෙන් දවස් දෙකක් ඉති ඉස්කෝලේ ගියේ ඇයි එදායි තමයි ගිහින්. ඇයි පහුගිය දවස් ටිකේ? දවස් දෙකක් යන්න බැරි වුණා සර්. ගෙදර අඩුපාඩු. ඔව් සර්. ඉතින් ඉතින් ඔය මල් ඉගුවන් සෑල් සීමා බෝධිය ගාවට මල් ටිකක් කැරලා ඉතින් දෙන්න ඉතින් බයික් කරගෙන මම කරාට පස්සේ මල් ටිකක් තිබුණ වෙන්න තමයි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ දැන් කකුල් දෙකම නැහැ නේද මල්. මතරන්න ජීවන මාර්ගයක් තමයි මොකද නෑ කියලා ගෙදර ඉන්නේ නෑනේ ඉන්න ඉතින් නෑ ඉතින් ඉන්න දෙන්නේ කියලා දරුවෝ ඉස්කෝලේ යන අරමුණ ප්‍රශ්න අහපුවම ඔලුවට එක මානසික තත්ත්වෙ පොඩ්ඩක් නෝ වෙනවා ඒක ඇත්තටම මම කොහොම හරි යනවා හයි කොහොම හරි තෝත කුටි හරි යන්න ඕන විදිහට යනවා සර් ජීවිතවල ඒක මොකද කරගන්න ඕනේ මොකද කරගන්න ඕනේ ඉන්න යනවා නැද්ද ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න නෑ අමාරු ඉන්න තමයි ඒ දැන් ඒකට නඹුල්ල නාලිකාව අපි අද ඉන්නේ අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ අසල ඉන්න අපේ ආදරණීය සහෝදරයා බලන්න තමයි ආවේ. මොකද
මෙහෙ එන්න දැන් දිගු කාලයක් තිස්සේ අපි උත්සාහ කරනවා යම් යම් අවශ්‍යතා කරුණු කාරණා ඉෂ්ට කරලා දෙන්න. මේ අයියා අපිට ඉල්ලීම් වගේක් ඉල්ලුවා. හැබැයි මේ විශේෂම ඉල්ලීම උනේ මේ අයගේ ජීවන උපාය කියන මේ දේ කරගන්න, දරුවෝ පාසල් යවන්න, දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා වගේම මේ දරුවන්ට ඉස්කෝලේට අරන් යන්න කන්න බොන්නවත් දෙයක් නැතිව බොහෝම අසරණතාවයට පත් වෙන්න සිද්ධ වුණා. මොකද අපේ අයියාගේ තියුණු එක කකුලක්, ඒ කකුලත් අපිට මෙයාට අහිමි වෙන්න සිද්ධ වුණා. ඉතින් අපි පසුගිය දිනක එනකොට අපි දැක්කා මොන තරම් අසරණතාවයට පත් වෙලා මොන තරම් වේදනාවකින් කෑකෝ ගහගන්නද මෙතන සිටියේ කියලා. හැබැයි අද අපි දකිනවා කකුල් දෙකම නැති වුණත් අයියාගේ වේදනාව නම් යම් තරමකට හරි අඩු වෙලා තියෙනවා. මොකද දැන් ඒ තුවාල ටික වේලිලා දැන් යම් තත්ත්වයකට ඇවිත් තියෙනවා. ඉතින් අද අපි ගෙදර එනකොටත් මේ අපේ සහෝදරයා ගෙදර නැහැ. මොකද අදත් මොනවා හරි විදිහකට කීයක් හරි හොයාගන්න ඉතින් ශ්‍රී මහ බෝධිය ළඟට, ජයශ්‍රී මහ බෝධිය ළඟට අද ගිහිල්ලා. ඉතින් ජීවිතේ මොනවා හරි දෙයක් දැන් කරන්න ඕනේ. මේ තුවාලේ තියෙනකොටත් මං හිතන්නේ ගෙදර හිටියේ නැහැ. ඒත් මොනවා හරි මං කාගෙන් හරි දෙයක් ඉල්ලගෙන හරි කන්න ඕනේ කියලා හිතාගෙන එයා පුළුවන් විදිහට තන තැනට හරි ගියා. ඉතින් අද දිනේ රිපෝටර් දඹුල්ල නාලිකා විශේෂයෙන් මෙන්න මේ ආදරණීය සහෝදරය අපෙන් ඉල්ලව්වා මට බයිසිකල් එකක් ඕනේ කියලා. මොකද එතකොට එයාට මල් ටිකක් විකුණා ගන්න, බුලත් පිට ටිකක් විකුණා ගන්න, ස්විප් ලොතරැයියක් විකුණා ගන්න ඒ ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ දිනවල ඒ පිළිබඳව ගොඩක් දේ බයිසිකල් සොයා බලුවා. ඒ අතරතුරේ අපිට ගොඩක් දෙනා කතා කරලා කිව්වා මේ අහවල් දිහා තිනා අහවල් දිහා තිනා කියලා. අපි එයා ඇත්තට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ සහෝදරයාටම හම්බුණා බයිසිකලයක්. අද අපි ඒ අරන් දෙන්න තමයි යන්නේ. ඉතින් මේ අරන් දෙන මොහොත තමයි මේ. ඉතින් බොහොම සන්තෝසයි අද කියන්න. ඉතින් මම හිතනවා මෙයාගේ ජීවිතේ කකුල් දෙකම නැති වුණත් අපි ඒ කකුල් දෙකට වාරුවක් දෙන්න උත්සාහ කරනවා මේ අද දිනේදී. ඉතින් ඒ උත්සාහයට සම්පූර්ණම අපිට දායකත්වය ලබා දෙන්නේ ඇමරිකාවේ අට්ලන්ටා කියන නගරයේ සිට බොහෝම ආදරණීය මහත්මයෙක් ඉන්නවා, ආදරණීය මහත්මියක් ඉන්නවා. ඉතින් අට්ලන්ටාවල සිට මීට කලිනුත් මේ සහෝදරයා වෙනුවෙන් ලොකු විශාල පින්කමක් සිදු කරා. ඉතින් ඒ සියලුම දෙනාද මතක් කරන ගමන් අපි යමු මෙයාගේ බයිසිකලයට. කොහොමද තත්ත්වේ බයිසිකල කොහොමද අපි අරන් දෙන්නේ මේ දිනවල? ඒ බයිසිකල මම හිතන්නේ සේවිස් කරා, බැටරි එකක් දැම්මා, ලයිට් හැදුවා, ඒ වගේ වැඩ කටයුතු කීපයක් කරා. දැන් ඔක්කොම හරි. ඉතින් අපේ ප්‍රමාදයක් නෙවෙයි තිබුණේ. අතර මේක හදාගන්න ඒ බාසුන් නැහැලාගේ තිබුණු ප්‍රමාදයෙන් නිසා තමයි අපිට මෙච්චර කාලයක් ගියේ. නැත්තම් මේ වීඩියෝ එක දාලා බොහොම පැයක් විතර යනකොට තමයි මට අට්ලන්ටා වලින් කතා කරලා කිව්ව ආදරණීය මහත්මිය අපි යාට මේක අරන් දෙමු කුමාරගේ. ඉතින් බොහොම පිං, බොහොම උතුම් පිංකමක් තමයි මේ අද දින අපි සිද්ධ කරන්නේ. අපි යමු ඒක අරන් දෙන්න. අම්මා දැන් ඔන්න මේ බයිසිකලේ ලැබුණා. හරිද? එතකොට දැන් අම්මට තියෙන්නේ දරුවෝන්ගේ අනාගතයට තව ටිකක් හයියක් ගන්න වෙනවා. මොකද ඔයා ගොඩක් සවිශක්තිමත් අම්ම කෙනෙක්. ඒ අම්මා සවිශක්තිමත් නැත්තම් මේ අයියගේ සියලු වැඩ කටයුතු ටික කරන්න බෑ. මේ දරුවෝ තුන් දෙනා ඔය විදිහට හදාගන්න බෑ. ඒක නිසා අපි හිතනවා ගොඩක් ශක්තිමත් අම්ම කෙනෙක්, හොඳට දරා ගන්න පුළුවන් අම්ම කෙනෙක් විදිහට අපි වාට ගොඩක් ගෞරව කරනවා. මොකද මේ විඳින හැම දුකක්ම ඉවසගෙන සමහර විට අපි දැකපු තැන් තියෙනවා. සමහරට අම්මලා ඉන්නේ නැහැ, යනවා යන්න. මේ මට මොකද්ද මේ විඳින්නේ කියලා. ඒ අතින් ඔයා උතුම් අම්ම කෙනෙක්. ඒකට අපි ගොඩාක් ගෞරව කරනවා. ඒ වගේම අම්මගෙන් තව ඉල්ලීමක් කරන්නේ ඉස්සරහට දැන් මේ දරුවන්ට අම්මලා ජීවත් වෙච්ච විදිහ, අම්මලාට කන්න බොන්න කොහොමද තියුනේ, ඉන්න හිටින් හරියට තැනක් නැහැ, තාත්තගේ මේ කකුල් දෙකම නැහැ. ඒතරේ දරුව හැමදේම දැක්කා. ඒ නිසා උන්ගේ කොහොම හරි අපි උන්ගේ අනාගතේ හදන්න ඕනේ. අනාගතේ ලොකුවට හදලා ලොකු පෝසිතෙත් කරනවට වඩා අම්මා හොඳට උගන්නන්න උප්පරිම පුළුවන් තරම්. ඒ උගන්නන මොහොතේදී සමාජයේ ජීවත් වෙන්න ඕනේ විදිහ, අම්මට ගැණු දරුවෝ ඉන්නවා,
දෙන්නෙක්. ඉතින් ඒක නිසා එයාලට සමාජයේ ඉන්න ඕනේ විදිය උගන්වන්න. මොකද මේ වගේ තැන්වල හැසිරෙනකොට ඒ ළමයි හැමතැනම එළිය පහළට දුවනවා පයින්නවා තියෙන මෙතන දෙන්නටම හොයන්න බෑ. ඉතින් ඒක නිසා එයාලට සමාජයේ ජීවත් වෙන විදියත් උගන්වලා ලොකු පෝෂිතෙක් කරනවට වඩා මම නම් කැමති එයාලට සමාජ ජීවත් වෙන්න පුළුවන් කොහොමද ඒ වටපිටාව පරිසරයේ තේරුම් කරලා දෙන්න ඕනේ හොඳ නරක. ඉතින් ඒක අම්මා හොඳින් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් ශක්තිය තමයි මේ බයිසිකල් අරන් දීලා දුන්නේ. අම්මා දැන් ගෙදර ඉඳලා මම කැමති මොනවා හරි කඩප්පන් ටිකක් හදලා පැටිස් ටිකක් රෝල්ස් ටිකක් නැත්නම් අම්මට ගෙදර ඉඳියාප්ප ටිකක් කඩවල් දෙකකට ඇති දැනට ඒකේ දාලා අම්මා පොඩි බිස්නස් එකක් හදාගන්න උත්සාහ කරන්න. ඒකටත් යමක් කමක් අවශ්‍ය වුණොතින් අපි උදව් කරන්න. හරිද? අම්මටත් ඒකට මූලිකව ගන්න ඕන නම් දැන් අද වුණත් අම්මට තියෙනවා ලුණු සීනි අනම්මනම් ඔය අවශ්‍ය ඒවා ටික තියෙනවා. පුළුවන් නම් කඩවල් දෙකකට හරි දාලා දැන් තාත්තා මෙහෙන් කීයක් හරි හොයාගෙනකොට අම්මත් මෙහෙන් කීයක් හරි ආදෑමක් හොයන්න උත්සාහ කරයි කියලා අපි හිතනවා. ඒ උත්සාහය මම හිතනවා ඔය දෙන්නගෙම දරුවන්ගේ අනාගතයට වටි. නේද අයියා? ඔව්. ඉතින් ඒක නිසා ඉතින් ඇත්තටම අපි සන්තෝෂ වෙන අම්මා පිළිබඳවත් ඒ වගේම ගොඩක් සන්තෝෂ වෙන අපේ මේ සහෝදරයා පිළිබඳවත්. මොකද එක තප්පරයක්වත් ගෙදර නිකන් කාලය ගත කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මට හිතෙනවා මේ අයට මේ සහෝදරයාට මේ කකුල් දෙක තිබුණා නම් මොනතරම් වෙහසක් මහන්සියක් වෙයිද කියලා. මොකද එහෙම වෙහසක් මහන්සියක් වෙලා ජීවිතේ ජීවත් වෙච්ච කෙනෙක් තමයි මේ. කාගෙන්වත් දෙයක් ඉල්ලගන්න කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි මේ. නමුත් අපේ ජීවිතේ අපි කළ කී දේ කොහෙද කින්ද මන්ද කියලා ඇත්තටම අපි කොහෙවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම ඇත්ත ඒ වගේම අපි හොඳ නරක කියන එක හොඳින් දන්නවා ජීවිතේ. ඉතින් ඒ දැනගෙන අපි මේ හරි දේ හරි විදිහට කරන්න උත්සාහ කරන්න ඕනේ. මොකද දැන් මේ සහෝදරයාගේ ජීවිත කතාව ඇහුවොත් අපිටවත් මෙතන ඉන්න බැරි වෙනවා. ඒ තරමට එයා ගොඩක් එයාගේ සමහර දේවල් ගැන පසුතැවෙනවා වගේම හැබැයි එතනදී වැටෙන්නේ නැහැ. එතනදී මගේ කකුල් දෙකම නැහැ කියලා වැටුන්නේ නැහැ. අපෙන් ඉල්ලුවේ මට නිකම්මකුත් නෙවෙයි. මට පුළුවන් නම් මගේ මේ කකුල් දෙක නැතත් මගේ රස්සාව කරන් යන්න මට පුළුවන් නම් මහත්තයා මට මෙහෙම චැලියක් කරන් දෙන්න මෙන්න මේ වගේ බයිසිකලයක් කරන් දෙන්න. මේ කකුල කපලා අනිත් කකුලත් කපලා වේදනාවෙන් කෑ ගහන මොහොතේ ඉල්ලුවේ වෙන දෙයක් නෙවෙයි. වෙන කෙනෙක් නම් මගෙන් කකුලක් මට දාලා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. හැබැයි මෙයා ඉල්ලුවේ මෙයාගේ ජීවිකාව කරන් යන්න මගේ දරුවෝ ටික ජීවත් කරවන්න. මම හිතන්නේ මේ පරණ වීඩියෝ එක බලපු ගොඩක් දෙනාට මතක ඇති. ඉතින් ඇත්තටම හරි සන්තෝසයි අපිට ඒ ධෛර්යය පිළිබඳව. කවදාවත් මේ ජීවත් වෙන මෙහෙම පොඩි කාලයක් මිල අපි කොහෙවත් පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ. ඒක තමයි ජීවිතේ මං හිතන්නේ තව කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් පාඩම. කොතෙක් අග හිඟකම් තිබුණත් මේ දවස් ටිකේවත් ගෙදර හිටියේ නැහැ. මේ දවස් ටිකෙත් ශ්‍රී මා බෝධිය ළඟට ගිහිල්ලා යමක් කමක් කොහොම හරි හොයාගෙන ඉන්න උත්සාහ කරලා තියෙනවා. මම අද එනකොටත් ගෙදර නැහැ. තවත් ත්‍රිවිල් එක්කට කතා කරලා රෝද පුටු ඒකේ දාගෙන ඊට පස්සේ ඒ වීල් එකෙන් ගිහිල්ලා එතන බහැලා රෝද පුටු අය දාගෙන ඒකේ ඉඳලා මොනවා හරි දෙයක් කරන්න මලක් විකුණ ගන්න නැත්නම් කෙනෙක්ගෙන් කීයක් හරි ඉල්ලගෙන හරි එන්න උත්සාහ කරා. ඇයි අපි දන්නවා අනිවාර්යෙන් දරුවෝ 3 දෙනෙක් සහ දරුවෝ 3 දෙනයි අම්මයි තාත්තයි මේ ගෙදර ජීවත් වෙනකොට කොයි ගෙදර වුණත් මොනවාගේ අවශ්‍යතාවයන් ජීවිතේ අවශ්‍යද කියලා. ඉතින් අපිටත් විශාල හැකියාවක් ලැබුණ අවස්ථා ගණනාවකදී යමක් කමක් කරන්න ඒ හැම මොහොතකටම අපිට උදව්පදව් කරපු විශේෂයෙන්ම ඉන්නවා විවිධ රටවල් වල විවිධ දෙනා ඉන්නවා. ඉතින් ඒ හැමෝ දෙනාම අපි හැමෝගෙම නම් නොකිය අද අපි හැමෝටම බොහොම පිං ලබා දෙනවා. අද මේ අයියා මේ තත්ත්වයට එන්න මේ අම්මා මෙහෙම ඒ අම්මගේ කඳුළු නවත්තන්න අපිට යම් තරමකට හරි ශක්තියක් වුණු ඒ සියලු දෙනාටම මම අනේක වාරයක් පිං ලබා දෙන අතරතුරේ අද දිනේදී විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ සුනේත්‍රා පෙරේරා මහත්මිය අපිට මුදල් ලැබලා තියෙනවා. හැබැයි එතුමිය ඉන්නේ විදේශ රටක ඉඳලා. ඉතින් එම මහත්මිය අපිට කතා කරා අනුරාධපුරයේ මේ සහෝදරයා බලන්න යනවනම් වෙන කොහෙටවත් නෙවෙයි මට ඒ සහෝදරයාගේ නිවසටම මේ අනුරාධපුරයේ මේ නිවසටම ආහාර පාන ටිකක් දෙන්න ඕනේ කියලා දැන් මට මුදල් ලැබලා ගොඩක් දවස් වෙනවා. හැබැයි අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මෙච්චර කල් බලාගෙන හිටියට මගෙන් නිකන්වත් ඇහුවේ නැහැ මොකද අරේ කොහෙද කියලා. හැබැයි මට මේ ළඟදි තමයි කතා කරේ කුමාර එහෙට ගියාද කියලා. ඉතින් ඇත්තටම අපි ගැන හැම විශ්වාසයක් තියලා අපිට මුදල් ලැබලා තියෙන මිනිස්සුන් ඉන්නවා අපේම මිනිස්සු. ඉතින් අපි ඒ හැමෝම මේ වෙලාවේ මතක් කරන බොහොම ස්තුතිවන්ත වෙනවා යමක් කරන් යන්න කියලා අපිට සුනේත්‍රා පෙරේරා මහත්මිය අපිට කතා කරේ. ඒ වගේම අපි ඔබේ ආදරණීය පවුලේ සියලු දෙනාටම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අපිට මේ අය වෙනුවෙන් ආහාර පාන අරන් යන්න අපිට මුදල් ලැබලා තිබුණා. ඉතින් ගොඩක් පිං අද දිනේදී ලොකු උතුම් පිංකමක් සිද්ධ කරේ. ඒ පිංකම වෙනුවෙන් සහභාගී වුණු සුනිත්‍රා පෙරේරා මහත්මිය වගේම මීට පෙරත් උදව්පදව් කරපු සීළු දෙනාම අපි මේ වෙලාව ඉතාම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම ඔබ සීළු දෙනාගේම සිතුම් පැතුම් හරියාකාරව ඉෂ්ට වුණොත් තමයි ඇත්තටම අපිට තවත් කෙනෙකුට යමක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ මේ රිපෝට දමුල නාලිකාව වගේම මේ රට පුරා ඉන්න විවිධ නාලිකා හරහා ගොඩක් උදව්පදව් කරන අපේම ජනතාව ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාගේම සියලු සිතුම් පැතුම් ඉෂ්ට වෙලා හැමදාමත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඒ සියල්ලටම. ඒ වගේම අපේ මේ සහෝදරයටත් අදින් පටන් ගන්නා වූ මේ ගමනේදී අපි ඊළඟ දවස් එනකොට මම හිතනවා තමන් යමක් කරගෙන තමන් මේ හිටිය තැනින් තව චුට්ටක් හරුඩට ඇවිල්ලා දැන් හෙට මල් ටික විතරයි විකුණන්න යන්නේ. මම කැමති ඊළඟ දවසේ යනකොට සතියකින් යනකොට තවත් මොන හරි මේක විකුණ ගන්න උත්සාහ කරනවා නම් අඩුම ගානේ බුලත් පිට ටිකක් විකුණ ගන්න. ඊට පස්සේ තව පුළුවන් මේක ස්වීප් ලොතරැයි ටිකක් විකුණ ගන්න. අන්න එහෙම මං හිතනවා මේකෙදි උපරිම ප්‍රයෝජනයක් ගනීවි කියලා. ඒ වගේම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව හිතන්න ඕනේ. බොහොම ප්‍රවේශමෙන් කල්පනාවෙන් මේ හැමදේම සිද්ධ කරගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අට්ලන්ටාවල ඉඳලා අපිට කතා කරපු ආදරණීය මහත්මාගේ ආදරණීය මහත්මියගේ බලාපොරොත්තුවත් ඔබේ දියුණුව සහ මේ දරුවන්ගේ සතුට. ඉතින් ඒ සතුටට තමා මේ හැමදේම කරේ. ඉතින් තෙල් ටික ගහගන්න ඕනේ, බොහොම පරිස්සමට යන්න ඕනේ. එතකොට කීයක් හරි පුළුවන් නම් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරගත්තොත් මට හිතෙනවා ගොඩක් හොඳ වෙයි කියලා. දවසකට දෙන්නම කතා වෙලා මොන හරි කරලා ඉතුරු කරගන්න. මොකද ඉස්සරහට මේකෙත් යම් යම් වියදම් එන්න පුළුවන්. ඒ නිසා ඉතින් එහෙනම් සීලු දනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද රිපෝට දඹුල්ල නාලිකාව සමු ගන්නවා. අනුරාධපුර පර්ණ බස් ස්ටෑන්ඩ් එක අසල සිට සීලු දනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද ගොඩක් සතුරු. ඉතින් ඇත්තටම කකුල් දෙකම නැති වෙච්ච වෙලාවේදී මම වෙනුවෙන් සර්ලාගේ කතා බහ කරලි කරලා සර්ලා මේවා කරලි කරලා ඇමරිකාව ඉන්නේ නෝනායි මහත්තයා දෙන්න මට මේ වගේ දෙයක් ලබා දෙන්න ගැන මම ප්‍රථමයෙන් මේ කට්ටියට පින් දෙනවාත් මට. ඉතින් ඇත්තටම ගොඩක් සිද්ධ වෙනවා ඇත්තටම සර්ලා ඇතුළු ඒක හැමෝටම ඇවිල්ලා මම වෙනුවෙන් මේ වගේ දෙයක් කරපු දේ ගැන ඇවිල්ලා දැන් මට මේ ගිල්ලසේ මට සීමා බෝධිය පැතිරුවන්නේ සේ පැත්තේ මල් ටිකක් තිබුණේ ඉන්න ජීවත් වෙන්න මොනාද දෙයක් කරගන්න මට යන්න එන්න පුළුවන්. ඇත්තට මට දැන් කකුල් දෙයක් ලැබුණා වගේ සතුටක් දැනෙනවා. අද දැන් මේ මොහොතේ ගොඩක් පිං දෙන්න තමයි ඉතින් මට තියෙන සේ ඉතින් මට දේවල් කරපු නෝන මහත්තයලට ඒ සහභාගීන්ගේ සියලුම දෙනාටම පින් අයි තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම දැන් ධනේ සරුදින් අයිත් කපුලත් කපල තුවාල් දීලා කපුලත් කපල ඒක ස්ටේපර් කතු ගලවලා දැන් ඒකත් වෙල්ලා තියෙන්නේ. ඒ දැන් ඉතින් මට දැන් ඇත්තටම ගොඩක් කකුල් දෙකක් ආ වගේ හයියක් අද දවසේ මට ලැබුණා සර්. මට ඇත්තටම ගොඩක් සන්තෝෂයි කියා ගන්න වචන නැති තරම් ගොඩක් සන්තෝෂයක් දැනෙනවා සර් හිතට.